අදරෙන් පිළිගන්නවා රසරහස YouTube channel එකට මම අද කියලා දෙන්න හදන්නේ ලොකු පොඩි අපි හැමෝම ගොඩාක් ආසා කරන පරිප්පු ව්‍යංජනයක් රසවට හදාගන්න කොහොමද කියලා. මම මේ පරිප්පු ව්‍යංජනය හදන්නේ කිරි දාලා හොඳ කිරි රසක් එන විදිහට තමයි පරිප්පුවක උයාගන්නේ. ඒ වගේම පරිප්පු යනකොට සැලකිලිමත් වෙන්න ඕනේ පුංචි පුංචි කරුණු කිහිපයක්ම තියෙනවා. ඒ දේවල් හරියටම කරගත්තොත් තමයි රසව පරිප්පු ව්‍යංජනයක් උයාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම ඒ දේවල් ගැන කියන ගමන්ම පරිප්පු ව්‍යංජනය හදන්න පටන් ගන්න. අපි බලමු කොහොමද මේ ව්‍යංජනය හදාගන්නේ, මොනවද ඕනේ කරන්න කියලා. ඉස්සෙල්ලාම පරිප්පු ටික හොඳට හොද ගන්න ඕනේ. මේ වතුරේ තියෙන අවර්ණ ගතිය නැති වෙනකන් හොඳට පොඩි කරන ගමන් පරිප්පු එක හොද ගන්න. ඊට පස්සේ මම මේකට වතුර ටිකක් දාලා පොඟන්න තියනවා. වැඩි වෙලා පොඟන්න දෙන්න එපා, විනාඩි 5ක් විතර පොඟපුවාම ඇති. මේ තියෙන්නේ මම වතුර දාලා පොඟන්න තියපු පරිප්පු ටික. මම මේක තව සැරයක් සෝදගෙන එන්න පරිප්පු ව්‍යංජනේ හදන්න ලෑස්ති කරගන්න. මේ තියෙන සෝදගෙන ආව පරිප්පු එක දැන් නම් පොඟල තියෙන පරිප්පු ටික මම දැන් මේක උයා ගන්න හදන්නේ. වතුර දා ගන්නවා. වතුර ගොඩාක් දාන්න නැහැ, පරිප්පු යට යන ගන්නට වගේ තමයි වතුර දාන්නේ. ඊට පස්සේ රතු ලුණු ටික මේ වගේ අතින් හොඳට පොඩි කරන්න. පරිප්පු එකට දාලා පරිප්පුත් එක්ක මෙන්න මේ විදිහට හොඳට අතින් පොඩි කරන්න. මේ විදිහට හදපුවාම විශේෂයෙන්ම ලොකු රසයක් දෙනෙනවා පරිප්පු මාළුවේ. රතු ලුණු නැත්තම් විතරක් බී ලුණු ගන්න. ඊට පස්සේ මම සුදු ලුණු දාගත්තා. අමු මිරිස් මම වැඩි අමු මිරිස් දාන්නේ නැහැ, මේක කිරට හදන නිසා. කරපිංච ටිකක් දැම්ම මම. ඉතුරු ටික පස්සේ කිරි දැම්මට පස්සේ දාගන්න තියාගන්නවා. ඊට පස්සේ කහ කුඩු ටිකක් මම දැම්ම, තුන පහ දාන්නේ නැහැ. දැන් මම මේක ලිපේ තියලා තඹ ගන්න හදන්නේ. මේ බලන්නක දැන් නම් පරිප්පු එක තැඹිලා තියෙන්නේ, වතුර ගතිය යන්තමින් තියෙනවා. මම දැන් තමයි මේකට ලුණුයි තුන පහ කුඩුයි දාගන්නේ. තුන පහ කුඩු තේහෙලි කාලක් වගේ තමයි දාන්නේ, ගොඩාක් දාන්න එපා. කුරුඳු පොතු කෑලි දෙකක්. ඊට පස්සේ මම මේක තව විනාඩියක් විතර වහලා තියාගන්නවා. දැන්නම් බලන්නකෝ පරිප්පු එකේ වතුර ගතිය හිඳිලා තියෙන්නේ. මම දැන් මේකට පොල් කිරි එකතු කරගන්න හදන්නේ. පොල් කිරි ගොඩාක් දාන්නේ නැහැ, මේ වගේ පරිප්පු යට යන ගානට විතර කිරි දාගත්තාම මම ආයේ ඉතුරු කරගත්ත කරපිංච ටික දැන් දාගන්නවා. හොඳට මෝරපු කරපිංච දාන්න පරිප්පු යනකොට හොඳ රසක් එනවා පරිප්පු මාළුවේ. කරපිංච දැම්මම දැන්නම් පරිප්පු එක ඉදෙනවා. මේ බලන්නකෝ මේ පරිප්පයට පොඩි වෙලා නැහැ. ගොඩාක් හැඳි ගගව් යන්න එපා, එහෙම වුණත් පරිප්පු එක හොඳටම පොඩි වෙනවා. අපේ පරිප්පු ව්‍යංජනය හදලා ඉවරයි. මේ විදිහට හදලා ඔයත් රස බලන්න. විශේෂයෙන්ම මේ පරිප්පු ව්‍යංජනය හදනකොට මිරිස් කුඩු එකතු කරගන්න එපා. ලස්සන කහපාටක් එකතු වෙන්නේ, ඒ වගේම හොඳ කිරි රසක් දැනෙන්නේ මිරිස් දාන්නේ නැතිව මේ විදිහටම හදාගත්තම තමයි. ඉතින් මේ විදිහට හදලා ඔයත් රස බලන්න. මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි ආයෙම හම්බ වෙමු.